අත පොලිස් දෙපාර්තමේන්තුවෙන් දැච්චයි අපිට ලෝකත් නොතේතරට මෙච්චර මහා දවල් අර වීඩියෝ එක බලනවා මිනිස්සු ඇවිල්ලා මේ චිකාගෝ වගේ අද උදෑසන 10ට පමණ අතුරු ගිරිය මන්සන්දියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුලදී එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ුණේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක්. ක්ලබ් වසන්ත යන අන්වර්ථ නාමයෙන් ඔහු බොහෝ දෙනා අතර ප්‍රකටව සිටියා. අද උදෑසන 9:48ට මෙම ගොඩනැගිල්ලේ පච්චා කිටීමේ ස්ථානයක් විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ජනප්‍රිය ගායන ශිල්පී කේ සුචිව මහත්මිය ඇතුළු පිරිසක් එහි පැමිණ තිබුණා. මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ අතුරුගිරිය නගර මැද්දේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිටින් මිලේනියම් සිටි දෙසට දිවෙන ඔරුවල මාර්ගයේ මීටර 30ක් පමණ අභ්‍යන්තරයට වන්නටයි මෙම ස්ථානයේදී තමයි අද උදෑසන වෙඩි ප්‍රහාරයකින් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතා ජීවිතක්ෂයට පත්වන්නේ මෙම ස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් සිටියේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තමයි අද උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට තොරතුරු වාර්තා වූයේ ඒකම මෙම උත්සව අවස්ථාවට සහභාගී වෙමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා මහත්මියත් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බව අපට පසුව වාර්තා වුණා ඒකම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ මා පසුපසින් ඔබ දකින්නේ කේ සුජීවා ජනප්‍රිය ගායන ශිල්පිනිය මෙම උත්සව අවස්ථාවට සහභාගී වීමට පැමිණි වාහනය අද උදැසන මෙම ස්ථානයේ පැවති මෙම උත්සව අවස්ථාවේදී අදාළ වෙඩික්කරුවන් දෙදෙනා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට තොරතුරු වාර්තා වූයේ සිද්ධීන් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. ඔවුන්ගේ සිරුරු හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන සහ යොමන කෞෂිදී නැමැති කාන්තාවක්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ද හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. සාධාරණයක් කරන්න තමයි අපි කියන්නේ. මොකද වෙලා තියෙන්නේ? මම දන්නේ නැහැ. මගේ පුතාගේ ටැටූ ෂොප් එක ඕපන් කරා ඉතින් මම මුකුත් දන්නේ නැහැ. විඩිවිදීමෙන් තොරල ලැබූ ජනප්‍රිය ගායිකා කේසුචිව මහත්මිය මුලින්ම ඇතුළත් කෙරුණේ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලටයි. පසුව කේසුචිව මහත්මියව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂන් බෙල්ලන මහතා පැවසුවේ ඇය ඇතුළතවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. ඒ දෙන්නගේම ඉනේ පහළ කොටසට තමයි වෙඩි වැදිලා තියෙන්නේ. එක්කෙනෙක් නම් තාම කියන්නේ වෙඩි වැදීමක්ද නැත්නම් වෙනත් ආකාරයෙන් තුවාල වීමක්ද කියලා තහවුරු නැහැ. නමුත් කාන්තාවගේ යම් කිසි බරපතල තුවාල තත්ත්වයක් කකුල තිබුණද සී කල්පනාව සහිතව පසු වෙනවා කියලා කියන්න කැමතියි. මියතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි බව කියන මූත්‍රාතය දහවල් 12:45ට පමණ නවකමුව කොරතොට ප්‍රදේශයේ මාර්ගයක තිබියදී හමු වුණා. පොලිසිය පැවසුවේ සැකකරුවන් රථයේ මහමග දමා වෑන් රථයකින් පලා ගොස් ඇති බවයි.
වෙඩිතැබීම සිදු වූ ස්ථානයට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් පීජීපී කනුරත්න මහතා අද පස්වරුවේ පැමිණියා. ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නුවර එළිය කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල සහ කැරෝකේ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් කුසලන්නේ 90 දශකයේ සිටයි. විවිධ සමාජ සේවා සිදු කරන අයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසලන ඔහුගේ Facebook ගිණුමේ ලක්ෂ 6කට ආසන්න පරිශීලකයන් පිරිසක්ද සිටිනවා. දරුවන් සිවුදෙරුගේ පියෙකු වන ඔහුගේ වයස අවුරුදු 55ක්. මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. එතෙක් සැකකරුවන් හඳුනාගෙන නැහැ. විදේශීය රටක සිට මෙය යම්කිසි ආකාරයක සැලසුම් කළා තියෙන බව පැහැදිලිවම දැනට අනාවරණය වෙලා තියෙනවා. අදාළ දැනුම් දීම් කරා ඒ අංශවලට විශේෂයෙන්ම ගුවන්තොටුපළ ඇතුළු ඒ සීල ස්ථානවලට. නමුත් මෙතෙක් ඔවුන් ඒ රටින් බැහැරව ගිය බවට තොරතුරක් නැහැ. නමුත් අපි ආරක්ෂක අංශ සියලුම ශ්‍රී ලංකා පොලිසිය බුද්ධ්‍යංශ වලට මේ පිළිබඳව දැනුම් දුන්නා. සලකුණක් තියෙනවා මේ වෙඩිතැබුණ්ඩ කොපුවල. නමුත් අපිට ස්ථිරවම කියන්නට බැහැ මොකක්ද කියන කාරණය. අකුරු තුනක් තියෙනවා KPI කියලා. ඒ ඔස්සේ අපි විමර්ශන කටයුතු සිදු කරනවා. නමුත් ඒක අපි ස්ථිරවම කියන්නට බෑ මේ මොකක්ද කියන එක. අකුරු තුනක් තියෙන බව අපිට පැහැදිලි දැනට කියන්නට පුළුවන්.